මද්ර විසහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් හෙට සිට එළඹෙන 23 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. Seat Car Radials, the road is yours. යුක්තිය ලෙස නම් කර ඇති එම මෙහෙයුම පොලිසිය විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දින 7ක කාලයක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවා. දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක එම මෙහෙයුමේදී මද්ර විජාබාරමට සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දීම වෙනුවෙන් පොලිස් කොට්ටාස 45ක් බාර නිලධාරීන්ගේ දුරකථන අංකද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසන්නේ යුක්තිය විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර අධීක්ෂණය සඳහා නියෝජ්‍ය පොලිස් පදවරුන් නව දිනක උපත් කර ඇති බවයි. මේ අතර එල්පිටිය, ගාල්ල, මාතර සහ තංගල් යන පොලිස් කොට්ටාසවල ප්‍රජා පොලිස් කමිටු සමාජිකින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාජන ආරක්ෂක අමාත්‍ය ටිරානාල සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අපි බොහොම තදින් ක්‍රියා කරනවා. කාටවත් මම බලපෑම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. කොයි ලොක්ක කතා කරුවත් කුඩුකාරෙන් බේරගන්න මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. මම පොලිසියට දීලා තියෙන්නේ ජූනි 30 වෙනිදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් වෙන්න ඕනේ කුඩුයි පාතාලේ. අද ඉඳලා කුඩු විකුණන එක්කෙනෙක් හරි આવුණොත් මම නම් කියලා තියෙන්නේ ඉතුරු කරන්න එපා. පාතාලේ අයට මට දෙන්න තියෙනවා පණිවිඩයක්. දැන් ওই ලොකු චණ්ඩි අන්තිමේට එක්ක පොලිසියෙන් මැරුම් කනවා එක්ක විරුද්ධවාදීන්ගෙන් මැරුම් කනවා. ඉතින් මේ පාතාලේ නායකයන් දන්න කවුරු හරි ඉන්නවනේ ඒගොල්ලන්ට කියන්න මේක තේරුම් කරලා දෙන්න තමසෙන් මේ මොනවා කෙරුවත් අන්තිමට නම්සලාට මෙච්චරයි වෙන්නේ කියලා. ඒක නවත්වෙ නැත්තම් අපි ඒගොල්ලන්ව හොයාගෙන එනවා. ගියාම වෙඩිහුව මාරු වෙනවා. ඒගොල්ලන් මැරෙනවා. ඉතින් එහෙම නිකන් මැරුම් කනවට වඩා හොඳ නැද්ද මේ වැඩේ නවත්තලා තමන්ගේ ළමයි ওই පවුලේ අයත් එක්ක ඉන්න එක. ඔබ සියලු දෙනාට පෙනෙයි අපේ හෙට එළිවෙන්න අපි ඔපරේෂන්ස් පටන් ගන්නවා හැම තැන්වලම. අපිට සහයෝගය දෙන්න, අපිට තොරතුරු දෙන්න, ඉතුරු ටික අපි කරන්න. මෙරටේ මිනිස්සු කියනවා මේ ගමේ අහවල් මිනිහා සුදු රෙද්දක් ඇඳගෙන හිටියට කුඩු බිස්නස් කරන්නේ. පොලිසිය කියනවා බෑසර් අල්ලන්නේ මිනිහා කුඩු බිස්නස් එකක් කරනවා කියලා. හොයන්න බෑ. තුරන් ගහන්නේ මිනිහා, පින්කම් කරන්නේ මිනිහා, දාන්සල් දෙන්නේ මිනිහා. හැබැයි යටින් කුඩු බිස්නස් එක. ගමේ පොලිසියට කියන්න බැරි නම් විශේෂ කාර්ය බලකාය දෙන්න බැරි නම් මම මගේ අංකයක් අත දානවා. මට කියන්න WhatsApp ප්‍රවේදයක් ඇති කරලා දෙනවා. ක්ෂණිකව අපරාධ විච වහාම ඒගොල්ලෝගේ ඡායාරූප සහ CCTV දර්ශන ලංකා පොලිසිය ඉන්න හැම OIC එකම හෑන්ඩ් ෆෝන් එකකට මුලවන් ක්‍රමවේදයක් හදුවා. ඒක දැක් ක්‍රියාත්මකයි. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනවාරි මාසයෙන් පස්සේ මේ 1991 එකට ලංකාවේ ගුවන් තොටුපළවලින් මොන හොර පාස්පෝර්ට් එකක් යන්න බෑ. පිටවීමේ පරයන්තවල තියෙන ඒ කවුන්ටර්ස් වලට කැමරා එක දාලා තියෙනවා. මේ 1021 දත්තපද්ධතියත් එක්ක ලින්ක් කරලා තියෙන්නේ හොර පාස්පෝර්ට් එකේ මුණ නම ගහගෙන ගියත් මූණ වැඩෙන්දි කැමරාවේ අපරාධ පරිශීල දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලගන්න. පිටින් ආරම්භ වන මේ මෙහෙයුමේදී ඔබලාගේ ආරක්ෂාව අපි තහවුරු කරනවා. කොළඹ යන විදේශ රටක ඉඳන් මෙරට මහජනතාව වීදියට පත් කරමින් රටට මත්ද්‍රව්‍ය ගෙනෙමින් මේ කරන ක්‍රියාවලියේදී එහෙම දකුණු පළාත අරාජික කරන්න SCF එක ඉඩ දෙන්නේ නැහැ. අපි සන්නද්ධව පැමිණලා සිටින්නේ පසුගිය අවස්ථා හතරකදී අපි පාතාලයට වෙඩි තිබ්බා. ඒ වගේම ඉදිරියට අවශ්‍ය උපරිම බලය යොදලා මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාරණයට විරුද්ධව අපි ඉදිරියට ඇවිල්ලා ඉන්නවා.